ආයුබෝවන්. වෙසක් සමයත් සමගම ඊට සමගාමීව කතාබහට ලක්වන ප්‍රබල ප්‍රධාන චරිතයක් තමයි මේ වෙසක් කූඩු නිර්මාණ ශිල්පීන්. මේ වෙසක් සැරසිරි නිර්මාණ ශිල්පීන්. ඔවුන්ගේ ජීවිකාව එයයි. කෙසේ වෙතත් මේ වන විට COVID-19 හා බැඳුණු වෙසක් සමයක් ගත කරන්නට ඒක අත්දකින්නට අපිට සිදු වෙලා තිබෙනවා. ඔබට මතක ඇති 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයත් සමගින් මේ වෙසගේ නිර්මාණශීලී අත්දැකීම විඳගන්නට අපිට නොහැකි වුණා යම් සීමාවන් නිසා. අප බලාපොරොත්තුෙන් සිටියා 2020 වර්ෂයේදී නිර්මාණශීලීව මේ වෙසගේ අසිරිය අත්විඳින්නට. නමුත් COVID-19 ව්‍යාප්තියේ පළමු රැල්ලේ අවධානම නිසා ඒ ව්‍යාප්තිය නිසා අපට 2020 වර්ෂයේදීත් මේ වෙසගේ අසිරිය විඳගන්නට බැරි වුණා. විශේෂයෙන්ම ඉන් පීඩාවට පත් උනේ මේ වෙසක් නිර්මාණ කරන වෙසක් කූඩු නිර්මාණ කරන පිරිස්. අපි බලාපොරොත්තුෙන් සිටියා 2021 වර්ෂයේදී අපිට වෙසක් සමරන්න පුළුවන් වේවි කියලා. නමුත් කනගාටුවට කරුණ කොවිඩ් තෙවන රැල්ලේ බලපෑමෙන් මේ වෙද්දි ඒ තත්ත්වය තවත් අර්බුදයෙන් අර්බුදයට පත් වෙලා තියෙනවා. මේකෙන් දැඩි අර්බුදයකට පත්ව සිටින්නේ මේ වෙසක් කූඩු නිර්මාණ ශිල්පීන්. ඔවුන්ගේ ජීවනෝපායමය. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන් ආදායමක් ලබන්නේ වසරකට එක් දිනක් පැමිණෙන මේ වෙසගත් එක්ක. අපි ආවේ මේ පිළිබඳ සුවා බලන්න. මේ පිළිබඳ නිරීක්ෂණය කරන්න. අපි ගිහින් අහමු ඔවුන්ට මේ වෙද්දියත් වෙලා තියෙන ඉරණම මොන වගේද කියන කාරණාව. තාත්තේ කොහොමද කියන්නේ මේ කොරෝනා එකත් එක්ක හරි අමාරුයි. කරන්න විශ්වාසුත් නැහැ. ගියේ පා එපිට පාට වගේ ගියේ පාරක් තිබ්බේ නැහනේ. එපිට පාට වගේ නම් නැහැ කූඩු. හැබැයි වෙන එන කට්ටියට ඉල්ලන ගානට අපි දෙනවා ඉතින්. අපි සෑහෙන කූඩු වල සල්ලි යට කරලා තියෙන්නේ ඉතින් ඕ අපිට තියාගෙන ඉන්නත් බෑනේ ඉතින්. අපි එක්කනේ නෙමෙයි ඔක්කොටම වෙලා තියෙන්නේ ඒ කතන්දර ඒක තමයි. මේක මේ අර මේ ලෙඩෙත් එක්ක කොරෝනා මේ තත්ත්වෙත් එක්ක තමයි අපිට අමාරු. කිරුලපන කිරුලපන කියන්නේ මේ වෙසක් සමයේට වෙසක් සැරසිරි වලින් වෙසක් කූඩු වලින් එදාමත් අලංකෘත වෙන ප්‍රදේශයක්. හැබැයි අනෙකුත් ප්‍රදේශ වලට වගේම කිරුලපන ප්‍රදේශයටත් අද අත් වෙලා තියෙන එකම පොදු ඉරණමක්. ඒ තමයි වෙන්දට වෙළඳ අලවිසල් මේ වෙසක් කූඩු අලවිසල් 20ක පමණ ප්‍රමාණයක් මේ කිරුලපන වංශන්දියේ ඉදි වෙනවා. හැබැයි මේ වෙද්දි වෙළඳ සල් 10කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි මේ ස්ථානයේ ඉදි වෙලා තියෙන්නේ. ප්‍රධානතම කනගාටුවට කරුණ තමයි ඔවුන් සදහන් කරනවා වෙසක් කූඩු 8000ක පමණ ප්‍රමාණයක් වෙනත් වසරවලදී අලවිය සඳහා ඔවුන් රැගෙන එනවා කියන කාරණාව. ඒ 8000න් වෙසක් කූඩු 5000ක් පමණ අලවි වෙනවා කියන කාරණාවත් ඔවුන් නිශ්චිතවම සදහන් කරනවා. මෙවර එය කූඩු 100ක් 150ක් ඊටත් අඩු සංඛ්‍යාවක් විකිනන බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. අපි ගිහිල්ලා ඔවුන්ගෙන් අහගමු මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ කොවිඩ් අභියෝගයත් එක්ක ඔවුන්ගේ වෙළඳාමට අත්ව තිබෙන ඉරණම ගැන. අපි ගිහින් කතා කරමු. හැම පාරම මීට වඩා ගොඩාක් තිබුණා. දැන් අද වෙනකොට මේ මාතලඩත් පේනවා ඇති මේ ඉස්තැන් ගොඩක් තියෙනවා. මේ වෙන වසරවල එහෙම නැහැ. මේ හැම ඉස්තැනකම මේ මිනිසුන්ට දාගන්නත් බැරි තත්ත්වයක් තිබුණා. මේ රටේ ඉතින් මේ කොරෝනා දත්තෙත් එක්ක දැන් මේ කූඩු ගන්න ප්‍රමාණයත් අඩුයි මිනිස්සු. ඒක නිසා ගොඩක් හැදුවෙත් නැහැ. මේ අදුව ප්‍රමාණය හරි දැන් මේ දී ගන්න බැරුව තමයි ඉන්නේ මේ ලෙඩෙත් එක්ක. ඒ වුණාට මේ ඉතින් පොලිසිය හරි මේ පාර අපිට ගොඩක් සහයෝග දෙනවා. මොකද මේ වෙන මේ ලෙඩ එක්ක නැත්තම් දෙන්නේ නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ දැන් එක මේවා තැනක එක්කෙනෙක් ඉඳලා ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුව ඔයගොල්ලෝගේ වැඩ ටික කරගන්න. ඔයගොල්ලෝ තසන්න වෙලා ඉන්න වෙලාවන්නේ දැන් මේ ඉස්සරහටත් තියෙනවානේ දැන් සතියක් විතර මේකක්. ඉතින් මිනිස්සු අය පැත්තක් බලනවා. මිනිස්සු මේ කණ්ඩ බොණ්ඩ මේ සතියක් විතර වැටෙන නිසා ඒ මිනිස්සු බලන්නේ මේ කූඩුවකට යන මුදල් එක්ස්ප්‍රස් කරගන්න. මොකද වෙන වසරේ කූඩු පහක් ගත්ත එක්කෙනා එක කූඩුවක් වගේ අරගෙන යන්නේ. ඒ අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ එක කූඩුවෙන් තමන්ගේ අර වෙසක් මේක ඉතින් බුදුහාමුදුරන්ගේ මේක ඒක සී කරලා එක කූඩුවක් මේක කරනවා. මොකද කූඩු පහක් අයක් ගත්ත අය. ඉතින් සමහරව ඒකත් නැහැ. ඉතින් ඒක නිසා ඉතින් අපි ගොඩාක් මේලා තියෙන දැන් මේ ඊයේ දවසටම කූඩු පහක් හයක් වගේ තමයි අපි මේ වෙනදන් කරේ. මොකද වෙනදා වසරවල ඒ දවසකට එනකොට කූඩු 50ක් විතර දවසට විකුණනවා. අන්නේ ප්‍රමාණය අනුව ඉතින් එච්චරටම ගොඩාක් මේ කූඩු වෙනදාම නැහැ. මේ තැන් හැමතැනම ඉස් මේ තැන් හැමතැනම මිනිස්සු හිටියේ කූඩු හොඳට වෙළඳන් කරා. නමුත් මේ පාර ඒ තත්ත්වයක් නැහැ මාත්. ඉතින් අපි ගොඩාක් අසරණයි. කූඩුව කීයද? 200යි අංක 180ට දෙන්න. මොනවලද මේ හදලා දී? මේ කාඩ්බෝඩ්. කාඩ්බෝඩ්. ආ. එයාද හැදුවේ? ඒ කියන්නේ අපි කට්ටිය යාළුවෝ ටිකක් එකතු වෙලා හැදුවා. ඒ කියන්නේ වාගේ වයස ආයම? ඔව් ටිකක් ලොකු කට්ටියක් ඉන්නවා. ආ. අපි කට්ටිය එකතු වෙලා හැදුවා. දැන් කුඩු කීයක් විතර ඉක්මුණා? දැන් ඉතින් මේ දවස්වල වැඩි යන්නේත් නැහැ. කට්ටිය අඩුයි. ඔව් කට්ටිය ගන්න එක නම් අඩුයි.
මාස් දාලා පොලිසියෙන් එහෙම නිතර කියලා යනවා මීටරේ වරදේ තියන් ඉන්න කියලා යනවා අපි ඉන්න ඕනි මේ සෞඛ්‍යංශ කියන විදිහට ඔක්කොම කරන්නේ ඕ මාස් දාලා ළඟ ඉන්නේ නැහැ ළඟ ඉන්න එපා කිව්වා ඒක නිසා ළඟ ඉන්නේ නැහැ දුර දුර ඉන්නේ අපි ඉන්නේ නුගේගොඩ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටි ඉදිරිපිට වෙසක් සමයක් එනකොට මේ වෙසක් සමය තුල මේ එලිමහන් රංගපීටේ ඉදිරිපිට වෙළඳසැල් ගණනාවක් මේ වෙසක් සැරසෙලි නිර්මාණය කරලා මේව අලෙවි කරන්න ස්ථාපනය වෙනවා හැබැයි කනගාටු දායක තත්වය මේ වන විට වෙළඳසැල් 3කට මේ ස්ථානයේ සීමා වෙලා තියෙනවා වෙනත් වසරවල වෙළඳසැල් 10කට 20කට ආසන සංඛ්‍යාවක් මේ ස්ථානයේ ඉදි වෙනවා හැබැයි අද තත්වය ඊටමත් කනගාටු දායකයි कोविड 19 තෙමන රැල්ලේ ව්‍යාප්තිය ඒ අවධානම හේතුවෙන් මේ වෙද්‍යෝන්ගේ අලෙවිකරණ කටයුතු ඉතාමත් පහත මට්ටමකට පැමිණ තිබෙනවා අපි කතා කරන්න ආවේ ඒ ගැන අපි ගිහින් ඔවුන්ගෙන් දැනගමු ඔවුන් මේ වන විට මුහුණ දී තියෙන තත්ත්වය මොන වගේද කියන කාරණාව අපි ගිහිල්ලාම දැනගමු කූඩු 700 800ක් වගේ හදලා තියෙනවා අපි. ඒකත් දැන් අලෙවි කරගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් සෙනගක් එන්නේත් නැහැ පාරට. අපි සෞඛ්‍ය උපදෙස් පරිදි හරි ඒ පිළිවෙලට වැඩ කරනවා. ඒ වුණාට මේ සෙනගෙන එක අඩුයි ගොඩක්. වැඩිවීමක් නැහැ. තියෙන ගානට දැන් අඩු ප්‍රමාණ අපිට වියදම් වෙච්ච ප්‍රමාණයටත් අඩු මුදලකටවත් විකුණ ගන්න විදිහක් නැහැ. කූඩු ගෙනියන්නේ නැහැ ගොඩක් අය. ඉතින් වෙනදාට ඔෆිස් වලට අරන් මනම් තමයි ගොඩ කූඩු ගෙනියන්නේ. ඉතින් ගෙවල් වලට වැඩි ඒවන සරසන්න වැඩිපුරම ඒවට ගෙනියන්නේ නැති හින්දා අලවියක් නැහැ කොවිඩ් වසංගත තියෙද්දි හරි සෞඛ්‍ය ආරක්ෂිතව අපි දිවසකුසේ ගෙවල් වල හරි සමරන්න අපෙන් කූඩුවක් අරන් යන්න කියලා කියන්නේ 2019 පාස්කුපෑරය නිසා අපි පොඩ්ඩක් අඩාල වුණා ඊළඟට පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල ගිය අවුරුද්දේ 2020 ඒක මේ වුණා ඉතින් අපි අසරණ වුණා ඇත්තරම කොහොම හරි බිස්නස් එක ගෙනියන්න ඕන හින්දා අපි දිගටම දාගෙන යන හින්දා මෙතර වෙසක් මේ සැරසලි බාණ්ඩ අනම්ම උත්සවය වලට එන්න දිගටම කරගෙන යනවා ඉතින් අපි ගෑනු මිනිසුන්ට ආරාධනා කරනවා එන්න අපෙන් කූඩුවක් දෙකක් ගන්න අපි සෞඛ්‍ය නීති වලට ගෞරව කරලා ඒ වලට පිළිපැදලා තමයි අපි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ මේ ඇත්තම ඉතින් අපි අසරණ වෙලා ඉන්නේ ගොඩාක් අසරණ වෙලා මේ මොකද තුන්වෙනි රැල්ල ආවා තුන්වෙනි රැල්ලෙන් ගොඩාක් අපිට ඉතින් මේ වෙලා තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් අපි දෙසැම්බර් මාසෙ ඉඳන් ගොඩාක් දුරට ලෑස්තිලා ඉන්නේ කූඩු ටික හදාගෙන ඔක්කොම කරගෙන මේවා කරගෙන ඉන්නේ उदाहरणीव अभी मान्यतावे तिले कूड़े गण इन मे अवस्था भी अभी सौख्य नीति मेव कर अभी फिलीपे अभी विश्वस Adatherana 24, Sri Lanka's news channel.